පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. අදාලියම් කාලයේ සිටම දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇදහැලමින් පවතිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ අධික වැසි සමග ප්‍රදේශ කිහිපයක පහද්දීම් සහ අතුරු මාර්ග ජලයෙන් යටි වී ඇති බවයි. කැලණිගඟේ නාගලගම් වීදියේ ඊයේ හවස වරුවේ ඇති වුණු එම ජල මට්ටම් වැඩිවීම විශේෂයෙන්ම මේ වෙන විට අඩු වෙමින් පවතිනවා. මේට අමතරව කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා. තවමත් කෙසේ වෙතත් අත්තනගලුවේ ඊයේ තිබුණු තත්ත්වය දැනට අඩු වෙමින් පවතින බව තමයි මේ වාර්තාව අනුව පෙනී ගිල තිබෙන්නේ. එකම හම්බන්තොට මාතර සහිම අවට ප්‍රදේශවල විශේෂයෙන්ම වැසි ජල එකතු වීම තත්ත්වය පාලනය වී ඇති බව තමයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයෙන් වාර්තා කරේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු අද උදෑසන සිට ස්වයංක්‍රීයව විවෘත වුණා. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටුද විවෘත විය හැකි බැවින් කොත්මලේ ඔය දෙපස ජනතාවට ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර කාසල්රී සහ මාවුස්සා කැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇදහැලෙන අධික වර්ෂාවත් සමග එම ජලාශ දෙකේම ජලධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළා. මේ අතර වර්ෂාවත් සමග පන්නල මාකඳුර නගරය හරහා ඊයේ දහවල් හමාගිය දැඩි සුළඟකින් සතිපුලේ වෙළඳසැල් ඇතුළු නගරයේ වෙළඳසැල් 65කට අධික සංඛ්‍යාවකට හානි සිදු වුණා. එමෙන්ම මාකඳුර ප්‍රාදේශීය සභාවට අයත් කොම්පෝස් අංගණයේද සුළඟින් හානි සිදු වූ අයුරීමේ සිද්ධියෙන් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලබා සඳ ලංකාව දිසාල් රෝහලට ඇතුළත් කර තිබෙනවා. බදුල්ල සොරනාතොට අංගොඩ ප්‍රදේශයේ ගල් පෙරලීමේ අවදානමක් හේතුවෙන් ප්‍රදේශයේ පවුල් 23ක් තාවකාලිකව එම ස්ථානවලින් ඉවත් කිරීමටද ඊයේ පියවර ගැනුණා. පෙරදිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ අඩුවීමක් තියෙනවා. කෙසේ නමුත් බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ වගේ පළාත්වල සහ මධ්‍යම පළාතේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඕනෑම අවස්ථාවක ඇති වෙන්න හැකියාවක් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්න තියෙන්නේ. මීට අමතරව සුළඟේ වේගය වැඩි තැන් ගත්තම හම්බන්තොට සිට පොතුවිල් දක්වා තියෙන මුහුතීරයත්, පුත්තලමේදම් මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුතීරවලත් සුළඟේ වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. කෙසේ නමුත් 19, 20, 21 වගේ දිනයන්වල නැවත වරක් මේ නිති දිග කොටසේ තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් පෙන්නුම් කරයි. දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර එම අවස්ථාවල තද සුළං ඇතිවීමෙන් අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර පවතින වැසි සහිත කාලගුණය හමුවේ රත්නපුර, කෑකල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නිකුත් කළ නාය යෑමේ අනතුරු වැංගවීම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.